අපි ජීවත් වෙන අපේ නිවස එහෙම නැත්නම් අපේ ගෙදර යහපත් සුන්දර තැනක් බවට පරිවර්තනය කරගන්න තමයි අපි හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ. ඉතින් අපේ ගෙදර YouTube නාලිකාව හරහා මේ සම්බන්ධව අපි නිරන්තරයෙන් දැනුවත් කරනවා වගේම අද දවසේ නිවසක් ඉදිකිරීමේ පටන් කොහොමද වාස්තු විද්‍යානුකූලව නිවැරදිව ක්‍රමානුකූලව මේ දේවල් කරන්නේ, දෝෂ මගහරවා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ ජ්‍යොතිෂයට අනුකූලව සුවිශේෂ කතාබහක නියැලෙන තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබේ ආදරේ දිනාගෙන තියෙන ජයශ්‍රී ජ්‍යොතිෂ සේවයේ නිර්මාතෘතුමන්ට තමයි අපි ආරාධනා කළේ. ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳ ඉන්දියානු ගෞරව රන්පදක්කම් ලාභී කීර්තිශ්‍රී දේශබන්ධු ජ්‍යොතිෂ විශාරද ගුප්ත විද්‍යා ප්‍රසාදිනී ජනාධිපති ගෞරව සම්මාන ලාභී ආචාර්ය RMD ජයලත් මැතිතුමා තමයි අපිත් එක්ක වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ. ජයලත් මහත්මයා, අයිබෝන්. අයිබෝන්, දරුවන් සරණ සියලුම දෙනාට. දැන් ඔබතුමත් එක්ක කරපු පහුගිය වැඩසටහන් වලත් බොහෝ දෙනෙක් උනන්දුවෙන් නරඹලා තිබුණු බව අපිට දකින්න හැකියාව ලැබුණා. වගේම බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වලා තිබුණා ඔබතුමාගෙන් තව දුරටත් මෙන්න මේ කියන කරුණු කාරණා පැහැදිලි කරගන්න කියලා. ඒ නිසා අපි හිතුවා නිවසක් ආරම්භ කරන තැන ඉඳන්ම මේ කතාව පටන් ගත්තොත් හොඳයි කියලා. ඔව්. ඇත්තටම නිවසක් අපි ආරම්භ කරන්න බොහොම බලාපොරොත්තු තියාගෙන තමන්ගේ ජීවිතයේ අනාගත කැදැල්ල සකස් කරගෙන ඉදිරියට ගමන් කරන්නයි. ඉතින් එහෙම වෙනකොට අපි විශේෂම නිවාස ඉදිකිරීමේදී නැත්නම් වාස්තු බලන්න තැන ඉඳලම අපිට බොහොම වැදගත් කාරණාවක් තියෙනවා. අනිවාර්යයෙන් කොහොමද නිවස හදාගන්නේ, මොකද්ද පිළිවෙල කියන ආකාරය පිළිබඳ අපි කෙටියෙන් සටහන් කරගමු. මේ ආකාරයට අපි තුමු විශේෂයෙන්ම අපි භූමියක් සම්බන්ධ කරගන්නකොට විශේෂයෙන් තමාට ගැළපෙන භූමියක් සකස් කරගත යුතු එක පිළිවෙලකට තියෙන්න ඕන. ඒකේ ගල් බොරු වැඩොල් යන ආදි වශයෙන් තියෙනවා. ඒවා තමයි සුසු නැත්නම් ඒවා ඉවත් කළ යුතුයි. ඒ නැත්නම් ඒවා වගුරු බිම් බවට පත් වෙන තියෙන පුළුවන්. සමහර වෙලාවට හැඩතල වෙනස් වෙනවා. ඒ ආකාරයෙන් හැඩය එතන තියෙන භූමියේ පසේ ස්වභාවය ඒ වගේම තමයි අවට තියෙන පරිසරයේ සාධක සියල්ලකම සැලකිල්ලට ගන්න ඕන නිවාසයක් ඉදි කරගන්නකොට. එන මේ මූලික කාරණාව තමයි භූමිය තෝරා ගැනීම කියන කාරණාව. ඒ වගේම තමයි මේ භූමිය මොන පැත්තටද දිශාගත වෙලා තියෙන්නේ කියලාත් බලන්න අවශ්‍යයි වාස්තු විද්‍යාවේදී. ඒ වගේම දිග පළල ප්‍රමාණය තමන්ගේ ගෙහි මිහට නැත්නම් ගෘහ මූලිකාට ගැළපෙන ආකාරයේ දිග පළල සකස් කරගන්නට සිද්ධ වෙනවා. භූමිය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි නිවස සම්බන්ධයෙන් ඒ කටයුතු කරන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම අපි ගියක් හදනකොට ඉස්සෙල්ලම කේන්ද්‍ර හිමියාගේ නැත්නම් ගෘහ මූලිකයාගේ කේන්ද්‍ර සටහනට අනුව තමයි සැලසුම සකස් කරගත යුත්තේ. ගොඩක් අය කරන වැඩ වරද්දක් තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් හරි යාළුවගේ ප්ලෑන් එකක් අරගෙන හරි තමයි ඔන්න කේන්ද්‍රයේ ගෙදරට හදන්න බලන්නේ. නමුත් ඒක වැරදි අදහසක්. තමන් තමන්ට ගැලපෙන ආකාරයට ඒ තියෙනවා දස පොරොන්දම්, ඒකාදස පොරොන්දම් සහ ඒ යන අදිවාසීන් තවත් ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම ගෘහපින්ඩිය කියලා එකක් තියෙනවා. ඒක බලනවා, සකස් කරනවා. ඉතින් ඒක සකස් කරන තමන්ගේ වෙලාවට තමන්ගේ උපන් නැකතට අනුවයි සකස් කරන්නේ. ඒක නිසා තවත් කාගේ හරි ප්ලෑන් එකක් අපිට ගැලපෙන්නේ නැහැ කොහෙත්ම. ඒක නිසා ඔබගේ කේන්ද්‍ර සටහනට අනුව ඔබේ ප්ලෑන් එක එහෙම නැත්නම් සැලසුම සකස් කරගන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ ප්ලෑන් එක සකස් කරගත්තා වගේම ඊට පස්සේ තමයි කෝණ මාස කියලා තියෙනවා. සාමාන්‍යයෙන් රවි කියන ග්‍රහය මිතුන, කන්‍යා, ධනු සහ මීන රාශිවල ගමන් කරන කාලේ කෝණ මාසෙ විතර හඳුන්වනවා. ඒකට හේතුව මේ විශ්වයේන ශක්ති එන ආකාරයක් තියෙන පටන් ගන්නවා. ඒ නිසා තමයි අපි කෝණ මාස බලන්නේ. හේතුව අංශක 45 කෝණ, 180 කෝණ, මහා කෝණ වෙන ආදිවාසීන් තියෙන. මම ගණිතෙම තොරතුරු කියන්න බලාපොරොත්තුවක් නැහැ. කෙටියෙන් කියන කෝණ මාස අපි හරණය කළ යුතු නැත්නම් ඉවත් කළ යුතුයි අපි නිවස සදා ගන්නකොට. ඊළඟට තමයි තමන්ගේ කේන්ද්‍ර සටහන අනුව සුදුසු නැකතක් හදාගත යුතු. විශේෂයෙන්ම නැකත හදනකොට සුබ නැකත් විදිහට තියෙන මෛත්‍රී, පරම මෛත්‍රී කියන නැකත් දෙක වඩාත් ගැලපෙනවා. සම්පත් සාධක කියනවත් ගැටලුවක් නැහැ. ඒ යනාදි වශයෙන් අපිට පුළුවන් නැකත් සාදා ගන්න ගැලපෙන ආකාරයට. ඒ වගේම ජන්ම නැකතට සීහුම් වෙන්න ඕනේ. සමහර දෙනා වද නැකත් කියලා දෙනවා, විපත් නැකත් කියලා දෙනවා. ඒ වගේ නැකත් අයින් කළ තමයි නැකත් හදා ගන්නට අවශ්‍ය වෙන්නේ කේන්ද්‍ර මේ නැකතක් හදා ගන්නකොට නිවාසය ඉදිකිරීම සඳහා. ඊළඟට තත්කාල කේන්ද්‍රය. ඒ කියන්නේ ඒ මොහොතේදී ග්‍රහයන්ගේ පිහිටීම, විශ්වයේ තියෙන ග්‍රහ තාරකා මණ්ඩලයේ පිහිටීම ගැන සැලකිලිමත් ආවේටපත් වෙනවා. ඒකට අපි කියනවා තත්කාල කේන්ද්‍රය කියලා කියනවා. ඒක ප්‍රබල විය යුතුයි. කෝටි දවස බංග වෙන විදිහට හදා ගන්නකොට වඩාත් යහපත් වෙනවා. ඊළඟට තමයි අසුබ යෝග, සමන් මර යෝග තියෙනවා, වෛදූති යෝග, ඒ විදිහ යෝග සටහන් තියෙනවා. ඒ යෝග තියෙනවා අයින් කරලා තමයි නැකත හදා ගන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට තමයි සුබ මාස, කාල හෝරාව යන අධිපති. ඒ වගේ තමයි පංචාංගය යහපත් විය යුතුයි.
එන ඒකන කාරණාව බල තමයි නිවාසය සකස් කරගන්න මුල් ගල නැත්තං මුල් අඩිතාලම දාගන්නේ. එමක නොසුබ නැකත් විදිර වෙන මේ කියනකත් වඩාත් යහපත් වෙන හොදුවේ නමුත් හැබැයි තමාගේ කියනට ගැලපිය යුතුමයි. උත්‍රපල් උත්‍රසල උත්‍රපුටුබ රේණ පුෂ අනුර හත සිත දෙනට සියාවස රේවති මුල සහ මෝසිරස කියන නැකත් තමයි වඩාත් යහපත් වෙන මේ නිවාස කටයුතු සඳහා. එමගේම සුබ අසුබ දේවල් තියෙනවා, අසුබ තිති තියෙනවා, මර යෝග කියලා කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි පැලවිය පැලවියෙන් අපි නිවාස ආරම්භ කරන්නේ නැහැ, දිලිඳු බවට පත් වෙනවා කියලා කියනවා. එනම් ජලවක ධන විනාශය සිද්ධ වෙනවා. දැන් අටවක උන් හිටසන් නැති වෙනවා. තුන්සවක ස්ත්‍රීන්ගේ විනාශයට හේතු වෙනවා. අමාවක රාජබිය තම නීති මේ ප්‍රශ්න ඇති වෙනවා. එමගේ ඔය වගේ අසුබ යෝග තියෙනවා, යෝගත් තියෙනවා. අර පංචාගති වගේ වෛදූති යෝග ගණ්ඩ සූල පරිග ව්‍යාඝාත වජ්‍ර කියලා යෝග තියෙනවා. මෙන්න මේ තියෙන දවස් තියෙනාමත් ඒ අසුභ විදිහට සලකනවා. ඒ වාස්තු විද්‍යාවට ජෝසි විද්‍යාව බද්ධ වෙලා තමයි යන්නේ විනාශයක් ආරම්භ කිරීමේදී. මෙන්න මේවා අසුභ දවස් විදිහට සලකනවා. ඒ වගේම තමයි සුභ දවස් විදිහට සඳුදා බදාදා බ්‍රහස්පති සිකුරාදා ඉතාම යහපත් වෙනවා. සුභ හෝරාවල් අරගෙන නිවස ඉදිකරොත් ඒ නිවසට කිසිම බලපෑමක් කරදරයක් ගැටලුවක් ඇතිවන්නේ නැතුව ඉක්මනින්ම තමයි නිවාසය ඉදිකරගන්න පුළුවන්. ඉතින් මේ වාස්තු විද්‍යාවේ සමහර වෙලාවට වාස්තු විද්‍යාවලම හැම වෙලාවම කියන්නේ වාසය කිරීම සඳහා සුදුසු නිවසක් ඉදිකර ගැනීමට තමයි අපි කියන්නේ ඒ ක්‍රියාවලියට කියන වාස්තු විද්‍යාව කියලා. ඒ වාස්තු විද්‍යාවදී විශේෂයෙන්ම බලනවා අපි ඒ නිවස තුළට ගලාගෙන එන වාතාශ්‍රය ඔක්සිජන් ප්‍රමාණය කොහොමද එන්නේ කියන එක. එහෙනම් අපි දන්නවා එතකොට උස් වහලවල් තියෙන්නට අවශ්‍යයි. ඒකට හේතුව වාතාශ්‍රය වැඩිපුර තියෙන්නට ඕන නිසා සහ උස් ජනෙලි දොරවල් තියෙන එකට හේතුව ඒ වගේම තමයි වාතාශ්‍රය දොරට ගලා ගැනීම සඳහා තමයි ඒවා තියෙන්නේ. ඊළඟට තමයි ඒ වාතාශ්‍රය වගේම තමයි ආලෝකය ලැබිය යුතුමයි. මොකද ආලෝකය තියෙනට අවශ්‍යයි, ආලෝකය මිනිසට අවශ්‍යයි ජීවත් වීම සඳහා. එහෙනම් ඒ සෞඛ්‍ය කාරණාවක් එහෙම නැත්නම් ඒ කාරණාව ඉතා වැදගත් වෙනවා අපි ඕනම විදිහකට පැවැත්ම සඳහා. එහෙනම් පැවැත්මක් කියන එක අපිට අවශ්‍ය වෙනවා ජීවිතේ ඉදිරියට ගමන් කරනකොට. ඒ නිසා ඒ කියන කාරණාව ටික විශේෂම වැඩගත් වෙනවා. මේව නොසලකා හැරුවොත් ඒ වගේ විපත් පසුවට ඒවා ලොකුවට බලපානවා. ආචාර්ය RMT ජයලත් මහත්තයාත් එක්ක අපි ඔන්න ඉතාම සැකෙවින් ඉතාම විස්තර සහිතව කතා කළා. නිවසක් නව නිවසක් ආරම්භ කරද්දී ඔබ කොයි විදිහටද සැලකිලිමත් වෙන්න ඕන ආරම්භයේ පටන්ම සුබ නැකතක් බලලා නිවාසයේ වැඩ කටයුතු ආරම්භ කරනකන්. දැන් නිවසක් ආරම්භ කළා කියලා හිතමුකෝ. දැන් එතනින් පස්සේ දැන් නිවස ඉදිකරගෙන යනකොට ප්‍රධාන දොර ගැන බොහෝ දෙනෙක් කතාබහට ලක් කරනවා. සමහරු කියනවා ප්‍රධාන දොරේ පිහිටීම මත ගෙදර සමස්තය දියුණු වෙන්නත් පුළුවන්, නොදියුණු වෙන්නත් පුළුවන්. ගෘහමූලිකයට හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. මේ අපි අහලා තියෙන කාරණාවනේ. ඇත්තටම මේකේ ජ්‍යොතිෂ විද්‍යාත්මක පදනම මොකක්ද කියලා අපි ජයලත් මහත්තයාගෙන් අහමු. ඔව්. ජ්‍යොතිෂ විද්‍යාත්මක, වාස්තු විද්‍යාත්මක සහ මනෝ විද්‍යාත්මක කාරණාවක් තියෙන පැහැදිලිවම. යමක් දිහා බලනකොට අපි දන්නවා අපි ඕනම හිත ඇදලා යන්නේ ලස්සන දැක්කහම. එහෙනම් අපි මංගල දොර කීතරේ සලකන්නේ. ප්‍රධාන දොරට අපි කියන මංගල දොරටුව. එතෙන් මංගල දොර නම් මේ ගෙදර තියෙන අනිත් සියලුම දොරවල් වලට වඩා ඒ දොර ලොකු විය යුතුයි. උසමින් භාගයක් පළල විය යුතුයි. එමල ආකර්ෂණීය විය යුතුයි. ලස්සන නිමාවකින් තිබිය යුතුයි. හේතුව වැඩිපුර දෙනෙක් එනකොට ඉස්සලාම එන ප්‍රධාන දොරෙන් තමයි නිවසට ඇතුල් වෙන්නේ. එහෙනම් නිවස ප්‍රධාන දොර අලංකාර බවක් විය යුතුයි. ඉතින් ඒකත් හේතුවක්. මොකද එන අයගේ නැත ගැටෙන අස්වාහකට දුර වෙන ලක්ෂණයක් බවට තමයි පත් වෙන්නේ. ඒක එහෙනම් මනෝ විද්‍යාත්මක කාරණාවක් තියෙනවා. එහෙනම් ඒක මොකද ඒකට හේතුව අර වගේ විශ්වයේ තියෙන යම් යම් දේවල් වලට අපි ඇලීම් ගැටීම් ඇති වෙන්න පටන් ගන්නවා. එහෙනම් ලස්සන දේවල්ට ප්‍රිය කරනවා. එහෙනම් ප්‍රිය වෙනකොට ප්‍රසාදයටපත් වෙනවා. අනේක නිසා තමයි ඒ විදිහට කිව්වේ. එහෙනම් ප්‍රධාන දොරෙන් තමයි හැම දෙයක්ම අපි ඇතුළට ගන්නෙ. ඇතුළට එන්නේ. එහෙනම් විශ්ව ශක්තියත් වැඩිපුරම අපි ගලාගෙන ඉන්නේ මේ ප්‍රධාන දොර හරහා. අපි ගොඩක් කල කතා කරලා තියෙනවා මේ ප්‍රධාන දොර ඉදිරියේදී නොතියන්න ඕන දේවල් ගැනත් අපි කලින් කතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි ප්‍රධාන දොර සමහර අවස්ථාවලදී මෙන්න මේ විදිහට තිබුණොත් එහෙම මේක ප්‍රධානියා හෙවත් ගෘහමූලිකයාට මාර්ගය දෙනවා නැත්නම් තදබල අපලකාරී තත්වයක් ඇති වෙන්න පටන් ගන්නවා. පළවෙනි එක තමයි ප්‍රධාන දොර වඩා විශාල වීම. ඕන වඩා විශාලයි. දැන් පළල වැඩි උස අඩුයි. ඒක වඩා විශාලයි. අනේ එහෙම වුණොත් ඒක වාස්තු දෝෂයක් වෙනවා. ඊළඟ ප්‍රමාණයට උස අඩු වීම, ප්‍රමාණයට වඩා පළල් වීම
විකෘති හැඩය සමහල්ලාට හැඩේ වෙනස්සල තියන්න පුළුවන් සමහල අපි හදපු පරණකි වල්ල පිදකල තියෙනවා යම් හේතුමට පුළුවස්ස ඇද වෙලා දොර ඇද වෙලා තමට වහන්ඩව ඇදල වහන්ඩ වෙන්නේ අනේ ඒ වගේ අවස්ථාවල් තියෙනවා ඒකත් හොඳනෑ. ඉරට තම දොර උළුවව සවි කිරීමේ දෝස හයිකල තිනවා සමහට එක ගැලපෙන්න්න තියාකාරයට එක වාසු දෝසයක් විදර සලගනවා. කුඩා දොරක් වීම ගුඩා දොරක් වුණ හම් කුඩා දොරකින් යන්නට අපහසු සමහල්ලාට ගෙදර යම්ම උත්ස අවස්ථාවති හෝ යම්ම අවස්ථාවති යම්ම දෙවල එහා මෙහා කරන වැඩිපුරම සිද්ධ වෙන්නේ ඒ ප්‍රධාන දොර හරහා එන එක ලොකු දොරක් විය යුතුමයි. ඉළඟට ඉදිරියට ඇදවල තියන්න පුළුවන් හෙමනතම් පසු පසට ඇදවල තින්න පුළන් එදකම ගැලපෙන්න්න හැ එක හොඳරහ. ඉළට වමට හෝ දකුණට ඇලවෙලා හෝ ඇදවල තිබීම ඒකත් හොඳ සමහර වෙලාට තියෙනවා උළුවස්ස ඇද වෙලා ඒ දොර පැත්තකට ගිල තියෙනවා ඒ අවස්ථාවලු ගැලපෙන්න්න නැහැ. උළුවහු කඳ ගණකම අඩුවීම සමනය උළුවස්සේ කඳ ැ දොර බරට හොඳර ලස්සනට තියෙන හැබැ උළහු කඳ එතර ෆ්‍රේම් එක කියලක නැ ඒක ගණකමාඩුව ගණකම අඩුව නහම දරගන්න බැරික තියෙන එම එක දොර යාට මෙහට පැදන සුරපයක තියන පුළුවන් හමනතගේ හානියක් සිද්ධ වෙනවා දෙන ඒක වාසු දෝසයක් විදර සලකන එක ගෙහිමියාට මාර්ක යදෙන කාරණාව. උළුවහු කඳ මැතට පරාල හෝ යට ලියල්ල වෙලතිීම සමහල උළුවහු කඳ මැදට හෝ පරාල කෙරවලට මේ උළුවස්සි කෙලවරට පරාල එල්ල වෙලදීම එක හොඳෑ අපි ගොඩක් දකල දින වාසු බලන්න බහම ඔයවාගේ ගොඩක් දෙවල් තිබෙන ඒ දෙවල් ඒ විදිර තියන ගිල බලකොම සමහල්ලට ඒ විදිර මරණයක් වෙලා සමල්ලාට ඔත්පල විච්චරෙඩ්ඩු ඉන්නවා එන්න පටාගන්නවා ඒ වගේ කාරණාවල අපි දැකලා තියෙනවා ඉරං එක මාර හේදන එක්තරව් මරපතල කාරණාවක් වෙනවා හැබැයි අපි එච්චරම් ගණන් ගන්නති සුළු කාරණාව විදිරතම අපි දන්නේ හැබැයි යමක් වුණාට පස්සේ මේ දෙවල්ගෙන පසු තැවට වඩා හොඳයි දන්න කෙනෙක ඒව දැනගෙන දැනුවත් බාට පත්වෙලා ඒවයින් කරදරවලින් මඟ හරිනොන වඩා තුළයි අවධානම පෙර සූදානම් වෙන්න. උල්ලු හව මෙදර යටලි මූට් වෙල වෙලතිම ඒකත් මාර්ගෙන කාරණාව ඔන්න ඔය කියන කාරණාවල් ප්‍රධාන දොර සම්බන්ධයෙන් දෝෂ විදිර දකිනවා එය ගෘහණියට මෙන්ම විශේෂම ගෘහමූලිකයාට දරුණු අපල දෙන කාරණාව. මේ කියන කතා මේ කියන කාරණා පිළිබඳව ඔබ අවධානය යොමු කරනවනං ඔබට ඉතාමත් හොඳින් ඔබේ නිවස ලස්සන සුන්දර තැනක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි හොඳ අනාවරණයක් කරන්න මේ වැඩසටහන තුළ කොහොමද ඔබ නිවසක් ඉදිකිරීමේදී නිවැරදි වාස්තු විද්‍යානුකූලව මේ දේවල් කරන්න කියලා දැන් ප්‍රධාන දොර පිහිටන ආකාරය පිළිබඳ ඉතාමත් හොඳ විස්තරයක් ආචාරය RMD ජයලත් මහත්මය සඳහන් කළ ජයලත් මහත්මය දැන් මේ ප්‍රධාන දොර වගේම තමයි ප්‍රධාන උළුවස්සේ පිහිටීමත් බලපානු කියලා අපි අහලා තියෙනවා මොකක් දෙක ඔය පැහැදිලිවම ගොඩක් කලකට ප්‍රධාන දොර ඉදිරිය ඉස්සරද ඇයිනකොට ඇරෙන්න ඕනේ දකුණු පැත්තට ඊළඟට තවත් තියෙන දෝෂයක් තමයි බිත්ති මුල්ලටම වෙන්න තමයි තියලා තියෙන්නේ එහම මුල්ලටම තියන්නේ ඒකට හේතුව ගිනි කතුරට ප්‍රධාන දොරක් තියන්නේ නැති නිසා එහෙනම් ඒක අඩිය එකහමාරකෝ මෙහාට වෙන්න අවශ්‍යයි. එහෙනම් ඒ ගැනත් සැලකිල්ල දක්වන්න. ඔන්න එතකොට එතන තියෙනවා ඒ බිත්ති නැත්නම් ඒ උළුවස්ස තබන බිත්ති පාද තියෙනවා. මේ පාද බෙදීමක් තියෙනවා. පාද 9කට බෙදෙනවා. හැබැයි ඒ බෙදන්නේ වාස්තු විද්‍යාවේ ඉන්දියානු ක්‍රමයකට ඒ තමයි වාස්තු විද්‍යාවේ පිළිගත් ක්‍රමයේ විදිහට සලකන්නේ මෙන්න මේක. සිකී පාදයේ අර්ජන්න, ජයන්ත, මහේන්ද්‍ර, සූර්ය, සත්‍ය, වෘෂ, අන්තරික්ෂ සහ අනල කියලා ඔය නමයක් තියෙනවා. දැන් ඔබ හිතුවොත් අනේ කොටස් 9කට බෙදන්න බෙදලා ඔබට පුළුවන් 3 සහ 4 කියන පාදවල ප්‍රධාන දොර තියාගන්න. ඒ කියන්නේ ප්‍රධාන අර විදිහට කොටස් වල 9කට බෙදලා දකුණු අත පැත්තේ ඉඳලා ගණන් කරනකොට එන 3 සහ 4 වෙනි කොටසේ ප්‍රධාන දොර තියාගත්තොත් ඔන්න ඔබට කිසි ගැටලුවක් නැතුව ඒ බිත්තියේ හරි ආකාරයට ස්ථානගත කරන්න පුළුවන් ප්‍රධාන දොර. දැන් අපි ඔබට කිව්වනේ නිවසක සැලසුම අඳින තැන ඉඳන් නිවසේ වැඩ කටයුතු සියල්ල ඉවර වෙනකන් වාස්තු විද්‍යානුකූලව ජ්‍යොතිෂයට අනුකූලව මේ දේවල් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ ඔබට කතා කරනවා කියලානේ. ඉතින් දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යටලිය තැබීම. වහලයට වහලයක් සහිත නිවසක නම් යටලිය තැබීමේදී ඔබ මොන වගේ විදිහටද සැලකිලිමත් වෙන්න ඕන කියලා ජලත් මහත්තය අපිට පැහැදිලි කරන්නකෝ ඒ ගැන. ඔව්. ඉතින් අපි කියනවා මේ හිසට වහලක් හිතට නිවනක්. එහෙම කියනකොට දැන් හිතට නිවනක් නැහැ වහල හරියට ගහගත්තේ. ඒක නිසා
අපි ඇත්තරම වහල කියන ඉතාම වැලගත්වෙනවා මොකදකටේද සෙවන ලැබෙන්ෙත් වහල නිසාමයි අපේ සෞඛ්‍යයට ඉතාම යහපත්තාකාරයක හදා කරන අවශ්‍යයි. එන මෙ මේයාකාරයට ඔබේ වහලේ සමසි දෝසත් ඇතිවුණ අනිවාරණයක අයහපත්වන වහම වෙනස් කළ යුතු වෙනවා. එය නිවසේ ඉන්න අයට මාර්කයදීමට හේතුව. යටලියයේ මූට්ටු තුනක් තැන් තුනක තිබීම මුට්ටු තුනක් තිෙන එකම යටලිය මුට්ටු තුනක් තියෙන එක තැනට එන ඒක වැරදක් වෙනවා. යටලියයේ මූට්ටු නිවසේ මැදට යෙදීම එකත් වැරදක් වෙනවා. යටලියයේ මැදට නිවසේ මැදට යෙදීම යටලියයේ මූට්ටුව නිවසේ මැදට යෙදීම ඉලාට තමයි යටලිය උඩ පරාලද පරාල උඩ රීප්පද යටලිය උඩ පරාල පරාල උඩ රීප් එක විදිර තියෙන ඒ තිල ඇන ගහනතුනට මැන ඒකත් වැරදි ඒක වැරදියක් එකට හේතු ශක්තිය පිළිබඳ දැ ගොඩක් කලාට මේවා ශක්තිය හා සම්බන්ධ කාරණාව සමහර අවස්ථාවල ඒවා එහෙම තියෙන ශක්තිය පහලට තෙරපන ප්‍රමාණයට උඩිගෙන බලය බලයට ඔරොත්තු දෙන ප්‍රමාණය තමයි ඒකට හදන්න වාස්තු විද්‍යාව කලගෙන ඒකයි එක යම්කිසි විශ්වගෙන ශක්තිය හෝ අපිතුම සුලං කාලෙන් සුලං හමර දිසාව වෙන වෙන එන්න පුළුවන් ඒනයින් ශක්ති ප්‍රබලව එන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සොලි සුලං වෙන්න පුළුවන් විවිධ හේතු මත ඒවට ඔරොත්තු වෙන ආකාරයට ඒකට තමයි මේ විදිහට ශක්තිය උදලා බලය උදලා ඒවට ඔරොත්තු දෙන ආකාරයට හදාගන්නේ. එහෙම වෙනකොට අර වගේ තිබුණාම ඒක පහළට තෙරපන ප්‍රමාණය වැඩි. යටලි මූට්ටුවක් කුරුපාවක් මත තබාගෙන ගැසීම ඒක වැරදි. ඊළඟට තමයි මුදුන් යටලි කෙරවල සොහොන් පරාල ගැසීම ඒකත් මාරකේදන කාරණාවක් වෙනවා. ගෙහිමියාට හෘද ආබාධ හදිසි අනතුරු වැනි දේවල් පිළිකා වැනි තත්ත්වය දෙන්න හේතු වෙනවා. ඒ වගේ දේවල් අපි දැකලා තියෙනවා. යටලියේ මූට්ටු පරාල මූට්ටු එකට තමයි එන ගැසීම. එනේ යටලියේ මූට්ටු ටික පරාල එකට තියලා එන ගන්න. එහෙම. නමුත් සමහර අවස්ථාවලදී මේවා නිරීක්ෂණයකට අපහසු තත්ත්වයක් දෙන සමහරලාට ඒකට හේතුව සීලමක් ගහලා තියෙනවා. ඒක උඩ වහලා වෙන්නේ නැහැ. නමුත් ඒක මේක මේවා දැනගත්තාම ඒකයි මේ අපේ ගෙදර චැනල් එක හරහා ඔබ දැනුවත් කරන්නේ. ඔබ ගෙදර හැදුවට පස්සේ ආය නැවත කරලා හදනවට වඩා හොඳයි. කරදරේ වැඩෙන්න ඉස්සෙල්ලා කලින්ම මේක බලාගෙන වැඩක් කරගත හොඳයි කියලා තමයි අපි මේ දැනුවත් කරන්නේ. හැදුවට පස්සේ කඩලා නැවත නැවත හදනවට වඩා අර ජලත් මහත්තයා කිව්වා වගේ හදන්න කලින් ඔබ මේ ගැන සැලකිලිමත් වෙනවා නම් හරිම වටිනවා. ඒ පැහැදිලි කිරීම තමයි අපි අපේ ගෙදර YouTube නාලිකාව හරහා කරන්නේ. මේ ශාස්ත්‍රය පිළිබඳ ජ්‍යොතිෂ්‍ය වාස්තු විද්‍යාව කියන මේ ශාස්ත්‍රවලලා ඉතාම ප්‍රවීණ දැනුමක් තියෙන ජලත් මහත්තයත් එක්ක ඉතින් අපි කතා කළේ ජයශ්‍රී ජ්‍යොතිෂ්‍ය සේවයේ නිර්මාතෘතුමන් සමග. ජ්‍යොතිෂ්‍ය විද්‍යාව පිළිබඳ ඉන්දියානු ගෞරව රන් පදක්කම් ලාභී කීර්තිශ්‍රී දේශබන්ධු ජ්‍යොතිෂ විශාරද ඒ වගේම ගුප්ත විද්‍යා ප්‍රසාදිනී ජනාධිපති ගෞරව පදක්කම් ලාභී ආචාර්ය RMD ජයලත් මහත්මයා අයිබෝන් කියලා සමුදෙනවා. අයිබෝන්. ඉතින් අපි තවත් දවසක හමු වෙලා ඔබේ ජීවිතයට ඔබේ අනාගතයට වටින බොහෝ දේවල් කතා බහ කරමු. අදට සමුගන්නවා. ඔබට යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.